ජීවිත ගමන නොදැන ගියොත් අතරමං වෙන බැවින් ජීවිත ගමන ආරම්භ කරන්න කලින් ඒ ගමන ගැන හරියාකාර දැනුමක් තිබිය යුතුයි. ජීවිත ගමන මේ විදිහට ආරම්භ කරන තරුණ පිරිසක් එක්ක අපි අද කතා කරන්න සූදානම්. අපි ඇවිල්ලා තියෙන්නේ නියුත කළ ජාතික යෝන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේට. මේ ආයතනයේ ඉන්න හැම දෙනාම ගොඩක් දැනුමෙන් ඒ තරම් ඒ දක්ෂතා වලින් පිරිපුන් පිරිසක්. අපි ඕන්ට අවස්ථාව දෙනවා අද ටොප් ලයිට් තුලින් කතා කරන්න. ඔබත් එකතු වන්න ඔවුන්ගේ සතුට සමග. अभी हेमोगेम जीते सुंदरम काले यौवन काले ए काले टाइपारा क्या तीरण अभी हेमदाम ए काले की जीवत्न ए काले ताम जीवत्न अनागत हीन दिन पिछड़ कपिट हम कथा करण हम वेलावतम मे वेला मं कमी आगे लसन नम दनक आगे नम का बिनोद सामान्य कथा करण काविंद बिंगून के बिनोद के मुखद नमे तेरू पोट क्यू तेरू मल्ले दाने सामान्य अम्म तम तेरू दाने सुंदर जो मनोवा जो दास मोबाइल फोन या यूज करना सामान एक एक नाम गम सेव कर लेती है गुडक के लड़ता मैं कैमती नाम उड़ी में सेव करना अभी हिमन तंग ए नम नम की मत सेव करा नम की मत नम की मत सेव करना मधु के नाम उड़ी में सेव कर लेती सचिन के नाम एक नाम तंग विनाश ला दी एक ने ए देखो मैं डिलीट कर ला डाला तीन आओ आओ कोई खाले नाम देखो मैं डिलीट कर ला दें मैं क्या डिलीट करना जीते सुंदर मखाले कोई काले තරුණ කාලේ තමයි ඒ කාලේදී මොනවාගේ හීනත් එක්ක ජීවත් වෙන්නේ ගොඩක් හීනත් එක්ක ජීවත් වෙන්නේ මේ කාලේදී දකින්න ලොකුම හීනේ මොකද මේ කාලේදී දකින්න ලොකුම හීනේ අනාගතය ගැන ෆවුන්ඩේෂන් එකක් දාගෙන අනාගතයට මුහුණ දෙන්න මෙතනින් හදාගන්න එක තමයි අනාගතය අපූර්ණ මේ දවස්වල කොහොමද ජීවිතේ ජීවිතේ නම් මල්ලි දෙන්නේ ජීවිතේ ඔය ඔයා කියනා විදිහට මල්ලන් මේ පළාතේ පිපෙනවා ලස්සන ලස්සන මල් වර්ග මොනවාද පිපෙන මල් වර්ග ටියුලිප් පැරෙන්න ඕනි එකක් ඇයි එහෙම කියන්නේ ටියුලිප් ඉදින් මේ නෑනේ කියන්නක බලන්න පවුල ඉස්සර පොඩක් මයි අක්කයි අයියයි අම්මයි තාත්තයි ඔයා කවුද අයගම අයගම කොටා කිව්වම හැමෝම දන්නවා ඔව් කොච්චර කාලෙකින්ද ඔය නම රෙජිස්ටර් වෙලා තියෙන්නේ දැන් ආපු දවසේ ඉඳන්ම රෙජිස්ටර් වෙලා තියෙන්නේ ඔයා කොයි වගේ කෙනෙක්ද ආයතනයකට එකතු වෙලා තියෙන්නේ දක්ෂතාවලින් රංගන ශිල්පියෙක් මොනවද ඔයාට රඟ පාන්න පුළුවන් ඒ දේවල් ගැන පොඩක් කිව්ව ජෝක් නාට්‍ය තමයි ඉතින් රඟපාපු හොඳම චරිතය මොකද රඟපාලා ඇති අද වෙනකන් චරිත දොස්තරගේ චරිතය අපි එකම රෑනේ කුරුල්ලෝ අපි එකම රෑනේ කුරුල්ලෝ මේ පාරාදීසේ නෑ වෙන්නේ නෑ තනි වෙන්නේ වරෙල්ලා මේ රෑනේ වරෙල්ලා මේ රෑනේ අපි එකම රෑනේ කුරුල්ලෝ අපි එකම රෑනේ කුරුල්ලෝ paradise ne venne ne tani venne varella mere ne varella mere ne va kaudu sepalika sepalika yalu godak innanne nam tikak poda matak karo meya dillani meya padipa
සෙව්වන්දි පුෂ්පිකා කීර්ති අක්කා ඒ වගේ ගොඩක් කට් ඉන්නවා කොහමද අද දවස ඔයාලට දැනෙන්නේ ගොඩක් හොඳයි යාළුවෝ මේ සමානින් කොණ්ඩේ කැඩුවද ලස්සන එහෙම නැත්නම් ගෙතුවද දෙකම ලස්සනයි මම තාපස් ඔයාලගේ පිළිවෙල ඇඳුම් පිළිවෙල හදනවා ඒක නම් මොකද හිතෙන්නේ ගොඩක් හොඳට කියන්නේ විනයට අනුව ඇඳුම් අඳින්න ඕනේ මෙහි විනයක් තියෙනවා ඒ විදිහට අපි ඇඳුම් අඳින්න සුදු මූණක් තියෙනවා ඔයාගේ නම් පොඩක් කිව්ව මම ප්‍රදීප ප්‍රදීප සාමාන්‍යයෙන් මූණ සුදු කරගන්න ලස්සන වෙන්න කොච්චර මහන්සි වෙනවද පොඩක් සාමාන්‍යයෙන් සැලුන් එකකට මාසෙකට කීපාරක් යනවද යන්නේ යන්නේ සාමාන්‍යයෙන් ඔය ඇහි බෙමි දෙක ওই විදිහටම තිබ්බ දෙයක්ද එහෙම නැත්නම් හදපු දෙකක්ද හද ওই විදිහට හදුවේ සැලුන් එකෙන් තමයි ඔයා කවුද මම ගයනි ඇස් කතා කරනවා කියන්නේ ඇත්තද සමහරවගේ ඔයාගේ ඇස් කතා කරන්නේ නැද්ද අනේ මන්ද ඒක ඉතින් දැන් බලන් ඉන්න අය රණේ කියලාද හැමෝම කියන්නේ රන්තිසරි කියලා රන්තිසරි කියලා ඔයාලා කොහොමද ජීවිතේ දැනෙන්නේ හොඳයි ඔයා ආසම ගායකෙක් ඇදිනේ මොන වගේ සින්දුවලටද වැඩිපුර ආස හැම සින්දුවටම ආසයි වැඩිපුර ආස මොන වගේ සින්දුවක් කියන්නද කඩර එක පාට මෙන්න එහෙම නෑ ඕම සින්දුවක් කියන පෞලිස්තර පොඩක් කිව්ව අම්මයි තාත්තයි අක්කයි මල්ලි මම මෙතන ඩාවන් පස්සේ ඔයාට ලැබිච්ච අධ්‍යාපනය ගැන මොනවද කියන්ති හොඳයි සතුටුයි පෞලිස්තර පොඩක් කිව්ව මායි අම්මයි තාත්තයි අක්කලා දෙපයි ලොකු අම්මා ලොකු අම්මා ආදරේ උනුසුම ළඟ දුක දැනෙන්නේ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නේ නෑ හිනා වෙවි සිනා වෙවි කල් ගෙවන්න බෑ ब्रेक क्या करता ब्रेक के पास अपने आता टॉप लाइट प्रोग्राम है तक के कुछ नहीं मैं आयते ने टाइम पास विविध भाषा कथा करना आया अपने हम होना ये आते ने तब फाउल का दिन निक में कर आयते ने का इगेना करना अक्काई माली कोमदी तेरे ने मैं क्या ना तो एक टिकना करने लगी मगर हम तो वही तो ना एक कम यूनिट टेकर तो बैठला थी नहीं मतलब खंडाम देखकर तो बैठला थी ना एक टे बैठला थी माली टादरे टे किधर दिखा ताकि रानी मुना किला रोशन ඔයාගේ මොනවද හීන අනාගතේ කරන්න තියෙන එහෙම නැත්නම් බලාපොරොත්තු? ග්‍රැෆික් ඩිසයිනින් වල වෙන්නට කැමතියි. ඔයා කවුද? මං වික්‍රම්. වික්‍රම ගෙවල් කොහෙද? ගෙවල් සනස්කම. අද ගොඩක් හොඳ යාළුවෝ කට්ටියක් එනවා. සිංහල කතා කරන හොඳම යාළුවාගේ නම මොකක්ද? කපුගේ. ඔයා කවුද? I am Suresh. Suresh කොහමද අද දවස? හොඳයි. හොඳයි සතුටින් ඉන්නවා. කොහොමද මේ ආයතනෙට එකතු වුනේ? මගේ යාළුවත් එක්ක සෙට් වෙනවාම යාළුවා කතා කරා ඊපස්සේ ආවා. ඔයා කවුද? මං චතුරංග. චතුරංග අද වෙනකොට මොකද කරන්න රැකියාව? එහෙම නැත්නම් තාමත් ඉගෙන ගන්නවද? තාමත් මොනවද ඉගෙන ගන්න ආස දේවල් ඉස්සරහට? ජීවිතේ ලස්සන දේවල් කීන දකින්නවනේ. ඒ අතරතුරේදී එක එක දේවල් ලැබිලා ඇති. ජීවිතේ ලැබිච්ච ලොකුම තෑග්ග මොකක්ද? තාම ලැබුණේ නෑ. ආදරේ කියන්නේ ඉල්ලන්න ඕන දෙයක්ද? එහෙම නැත්නම් ලැබෙන්න ඕන දෙයක්ද? ලැබෙන්න. මේ ආයතනයේදී ඔයාලට ඒ වගේ හොඳ ආදරයක් ලැබෙනවා හොඳ දැනුමක් ලැබෙනවා ඒ හැමදේම ගුරුවරුන්ගෙන් ලැබෙනවා ඒක ගැන මොකද හිතේ? හොඳ. ගුරුවරයෙක් කියලා දුප්පු ලොකුම පාඩම මොකද ජීවිතේ? හොඳ මිනිහෙක් වෙන්න. ඔයා කවුද? අරුණ. හොඳ මිනිහෙක් වෙන්න නම් මොනවද කරන්න ඕන දේවල්? මිනිසුන්ට උදව් කරන්න ඕනේ. බැරි කට්ටිය ඒ වගේ නේද? එක්කෙනාගෙන් එක්කෙනා උදව් කරනවා ගම ඔයාලට ලැබිච්ච ලොකුම උදව්ව මොකද ජීවිත ගමන ඉස්සරහට යන? මම දුකදම හැදි මම් මුනේ. අයි මොකද ලැබිච්ච දුක? දුක කියන්න බෑ දුක කියන්න බෑ සාදාගෙනක පෙම පතලා තනිකඩ සිට මුලා වෙලා ඇති නැති දර දුරක තියා සත්‍යමයි පෙම් කරා අපේම ලෝකෙදි අපි මුණ ගැසෙවි සිතමින් පෙම් කරා ඔබ දුර ඇදේවි
ලක් නුනන්න ඇයි අපි මේ හමුවන්නේ නිමි නැති ඔයාව හිතයට තියාන දුක් විඳලයි හිත හැදුවේ ඔබ ඉන්න ඔබේ රජධානේ මං තාමත් මගේ තනි ජීවිතේ දුක්පත් කමට නෑ හිමි ප්‍රේමේ කවුද චතුරංගි චතුරංගි ගෑල්ලාමිකුට දාන්න පුළුවන් ලස්සනම නමක් කියන්නක බලන්න චතුරංගි චතුරංගි කියන විතර නම කැල ටික චතුරංගි දයන් මෙතනින් ලැබිච්ච අධ්‍යාපනය ගැන පොඩ්ඩක් කිව්ව ඉංග්‍රීසි පුරස් ඔයාලගේ ඉංග්‍රීසි මිස්කේ නමත් පොඩ්ඩක් මතක් කරු ගහේදී වා කවුද මම සචිනි අම්මා මෙතනට එන්න කියලා කිව්වන් පස්සේ එමු නැතන් ගෙද මෙතනට ඇවිල්ලා ඇරලා ගියන් පස්සේ කොයි වගේ සතුරාද දැනුනේ ටිකක් බය හිතුණා ඒ ටික දවසක් යනකොට හරි මම ගොඩක් සතුටු දැනුනා මට කවුද මේ දේවල් නැති කරේ මෙතන ආයතනෙ ඉන්න හොඳ සර්ලා මිස්ලා කට්ටිය ඒ කට්ටිය කොයි විදිහට සපෝට් කරන්නේ ඔක්කොම සර්ලා මිස්ලා උදව් කරා ගොඩක් සතුටුයි ගෙදර ඉඳන් දෙන්න යන එහෙම නැත්තම් ගෙදර ඉඳන් මෙතන හොස්ටල් එකක් තියෙනවා හොස්ටල් එකේ කොහොමද ජීවිතේ ගොඩක් හොඳයි යාළුවා මේ ක්ලාස් වල ඩෙනින් කලිසමක් ඇඳද්ද ගවුමක් ඇඳද්ද මං හිතන විදිහට ගවුමක් ඇඳද්ද මොන වගේ පාට ගවුමක් ඇඳද්ද ඕන පාට එක එක ලස්සන හැඩ හැඩ තියෙනවා ඒ පාට පාට එක එක ඔයා හිතන්නේ මොන වගේ එකක්ද කැමති හැඩය ඔයාගේ බොරිච්චි අද්දාපු ගවුම් තියෙනවද තියෙනවා ඔයා සමන එකතු කරන්නේ කොණ්ඩ බෝල්ද එහෙම නැත්නම් අතර දාන වලලු එහෙම නැත්නම් ලස්සන ලස්සන සරප්පුද ඔක්කොම ගන්න කොච්චර විතර එකතු කරනවද තමුටි යම ගේන ඔයාට පඩිය හම්බ වෙනවා රුපියල් 30000ක් 30000කින් ඔයා කීයක් වේදම් කරනවද ෆැෂන් වලට ඒ වේදම් කරන්නේ ඔයා කවුද දනුෂි දනුෂි කිවල් කොහෙද රත්නපුර මෙතන ඉන්න පිට වාසිය යාළුවෝ සෙට් එකක්ම මේ බැච් එකේ එකමුතු බව ගැන පොඩ්ඩක් කිව්ව අපි මං තැමිල් ඔක්කොම තැමිල් සිංගල් කියලා නේතුව ඔක්කොම එකමුතු වෙයි යට කරා ගයිනි කොහොම ජීවිතේ සුන්දරයි මේ කාලේ ජීවිතේ සුන්දරම කාලයක්නේ ඒ කාලේ තියෙන බලාපොරොත්තු කීන පොඩ්ඩක් කිව්ව බලාපොරොත්තු ගොඩක් තියෙනවා අහස උසට තියෙන්නේ එහෙම නැත්නම් පුංචි පුංචි මාලිගා චුට් චුටි ඔය මාලිගා වල කොයි විදිහට ජීවිතේ ගෙවන්න අහස සුන්දර සුන්දර ආයතනයේ කොච්චර කාලයක් හිටියද මාස 3ක් විතර ඒ මාස 3 කොයි විදිහටද බෙදලා තිබ්බේ කණ්ඩායම් 3ක් විතර ක්ලාස් 3ක් තිබුණා බ්‍රාවෝ ශාලි හල්පගිරා ඒකේ මම බ්‍රාවෝ පන්ති ආයතන ඇතුලේ සර්ලා මිස්ලා ඔයාලට කොයි වගේ දැනුමක්ද දුන්නේ මට ඉතාමත් හොඳ දැනුමක් දුන්නා විශේෂයෙන්ම කියන්න ඕනේ මං තැමිල් ඒනාට එහෙම කිසි ගැටලුවක් මට දැනුන්නේ නැහැ මේ ආයෙනකොට බය හිතුණා මේ වෙයි එහෙම කියන එක ආවට පස්සේ එහෙම කිසි ප්‍රශ්නයක් තිබුණා අපි ඔක්කොම එක සහෝදරයෝ වගේ හිටියේ විවිධ භාෂා කතා කරන කට්ටිය ඉන්නවා ඒ වගේ තැනකට එන්න ලැබීම ගැන මොකද හිතන්නේ හුඟක් සතුටුයි අපි දන්නේ නැති ඒවා ගොඩක් දැනගත්තා ආයතනය ඇතුළේදී ස්පෝට් වලට කොයි වගේ තැනක්ද දෙන්නේ වැදගත් තැනක් කියන්නේ මේ කට්ටියත් එක්ක කරනවා මේ සතුටින් කරනවා ඉතින් කට්ටියත් එක්ක මට ක්‍රීඩා වලින් ලැබිච්ච සහතික සම්මාන ඇති මොනවත් ලැබිලා තියෙන්නේ ක්‍රීඩා වලින් නම් එච්චර නෑ ඔය නිර්මාණ වලින් එහෙම නම් අම්බලා දිනවා අද වෙනකොට ලැබිච්ච සහතික සම්මාන මොනවද මේ වොලිබෝල් වලින් නම් සමත් ලංකා සහතික දිනවා ලෙදර් වලින් පළස් සහතික දිනවා ටීම් එකක් ජයග්‍රහණය කරාන් පස්සේ කොයි වගේ චී එකක්ද ලැබෙන්නේ හොඳ චී එකක් ලැබෙනවා මේ අතරේ ලස්සන ගෑල්ලාමෙක් චී එකක් දුනොත් කොයි වගේ සතුටක්ද මේ හදවතට දැනෙන්නේ තාම සතුට එහෙම සතුටක් අද වෙනකොට විඳලා තියෙන විඳින්න බලාපොරොත්තුවක් තියෙනවා බලාපොරොත්තු තියෙනවා හදවතේ කොච්චර ලොකු ඉඩකඩක් තියෙනවද ඔයාලට ලොකු ඉඩකඩක් තියෙනවා මේ හදවතේ මාලිකා කීයක් හදන්න පුළුවන්ද උප්පරි හදන්න පුළුවන් උප්පරි තරම් හදනවා ඔයාලගේ මේ බැජ් එකට කොච්චර ආදරයක් තියෙනවද පනරත ආදරේ මේ බැජ් එක ඇතුලට ආවන් පස්සේ ඔයාලා ලොකු හැඟීමක් තියෙන මොකද තියෙන හැඟීම ඇත්තටම මේක හැඟීම කියා ගන්න බෑ ඒ තරමට හොඳ හැඟීමක් තියෙනවා වා කවුද මම සජී සජී කොහමද අද දවස හොඳයි ජීවිතේ හීන දකින්න කෙනෙක්ද එහෙම නැත්නම් ජීවිතේ ඔහේ ගලාගෙන යන දෙන කෙනෙක්ද සමහර වෙලාවට ඉතින් හීන දකින්න මොනවා ගිහිනක් දකින්න ආස ඉදිරි අනාගතේ සාර්ථක කරගැනීමට අවශ්‍යම හීන Hello.
තරුණ පිරිසකට නායකත්වයේ පුරුදු කරන නායකයත් එක්ක අපි කතා කරන්න සූදානම්. කපිතාන් මිකාර අපිත් එක්ක ඉන්නවා. ඔබ මේ ආයතනයට ඇවිල්ලා දීර්ඝ කාලයක් වෙන්න පුළුවන්. කොච්චර කාලයක ඉඳන් මේ ආයතනෙත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නවද? මම ඇත්තට මේ මධ්‍යස්ථානයේ බාරගත්තේ ගිය අවුරුද්දේ මාර්තු මාසේ. ඒ වෙනකොට වසරකට ආසන්න කාලයක් මම මේ මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන අධිපති හැටියට රාජකාරි කරනවා. මෙතන තරුණෙක් තරුණියක් ආපස්සේ විවිධ කොටස් වලට බෙදෙනවා. කොයි කොයි විදිහේ කොටස් වලටද බෙදන්නේ? ඇත්තටම විශේෂ බෙදීමක් කරන්නේ නැහැ. නමුත් අපි මෙතන බඳවගන්නේ අධ්‍යාපනය අවසන් කරා කියන මිම්මේ ඉඳලා එතකොට වයස සීමාව අවුරුදු 16ක් සහ අවසාන වයස සීමාව අවුරුදු 28ක්. එතකොට මේ කාලය තුල අධ්‍යාපනය අවසන් කරපු වෘත්තීය අධ්‍යාපනය ලබන්න කැමති තමන්ගේ පෞරුෂයේ නායකත්වයේ හදාගන්න කැමති මේ තුලින් ජාතික යෝන් සේනාංකයෙන් තමන්ගේ අනාගතය ගොඩනගා ගන්න කැමති ඕනෑම කෙනෙකුට මේ මධ්‍යස්ථානයට ඇවිල්ලා විවෘත ආරාධනාවකින් ඒගොල්ලන්ට ඇවිල්ලා මේකට බැඳිලා තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි යෞවන කටයුතු නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ ඇති ජාතික යෝන් සේනාංකයේ මගින් ක්‍රියාත්මක කරන්නේ. දවස පුරා විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ මේ ආයතනයේ ඉන්න හැම දෙනෙක්ගේම අනාගතය හදන්න උත්සාහ කරන පිරිසක් එක්ක අපි කතා කරන්නේ. මේ තමයි එය මේ ආයතනයට එකතු වෙලා කොච්චර කල්ද? අවුරුදු කමාරක් වගේ. ඔයාලා ලොකු සේවයක් කරනවා මේ ආයතනයේ වෙන. ඒ සේවයේ පොඩක් මතක් කරොත් මොන වගේ දේවල් කරන් තියෙන කියලා? අපිට තියෙන ගොඩක් උනාට දැන් මේ පාසල් ජීවිතෙන් අවසන් කරපුවයි තමයි ඉන්නේ අධ්‍යාපනයේ. ඒ ඇගේ අර ඉස්සරහා රැකියාව කැන්ට රැකියාවකට ගිහිල්ලා කොහොමද වැඩ කරන්නේ? ඒගොල්ලන්ගේ කියන්නේ විනය නායකත්වය කොහොමද ඇති කරගන්නේ කියන එක තමයි අපිට මේ කියදෙන් තියෙන ළමයිට. ආ කවුද? මම දෙමළ භාෂා උපදේශිකා. සාමාන්‍යයෙන් මෙතනට එන කට්ටියට දෙමළ භාෂාව කොයි විදිහටද උගන්වන්න ඕනලට තියෙන්නේ? ඒකින්නේ සාමාන්‍ය මෙතන එන කට්ටිය වැඩිපුර සිංහල පිරිස නිසා එයාලා දෙමළ භාෂාව කියන එක දන්නේ නැතුව තමයි ඉන්නේ. එතකොට එයාලට සාමාන්‍යයෙන් අපි මොනවාරි ගේම්ස් දීලා ඊට පස්සේ එයාලට මොනවාරි විෂුවල් පෙන්නලා ඒ වගේ තමයි එයාලට උගන්වන්නේ. ඔයාගේ තනතුර මොකද්ද? කල්පනා කරන සහකාර. මෙතනදි සාමාන්‍ය වාට බාර වෙලා ඇති දවස පුරා රාජකාරී බොහොමයක්. මොනවත් තියෙන බාර වෙලා තින්ද? එන්ජිවරුන්ගේ පැමිණීම හදන්න ඊට පස්සේ කාර්ය මණ්ඩලයේ මේ මාසිකව ඒ පැමිණීම වර්තා යවන්න ඊට පස්සේ අර මූලස්ථානයේ වෙත යොමු කරන සියලුම විගණන එහෙම කටයුතු ඔක්කොම. වැඩිපුර මෙතනින් නිවාඩු දාන්නේ කවුද? එහෙම කියන්න බෑ. අවුරුද්දට නිවාඩු කීයක් විතර ගන්නවද? සාමාන්‍යයෙන් 10ක් විතර ගන්නවා. ඔයා කවුද? මම ගායනි ගුණවර්ධන මෙහි ඉංග්‍රීසි භාෂා උපදේශිකා. භාෂාවක් උගන්වන එක ලේසි දෙයක්ද නැත්නම් මේ කට්ටිය කොයි විදිහටද මේ කට්ටිය ඉංග්‍රීසි භාෂාව වැළඳ ගන්න? ගොඩක් දෙනෙක්ට ඉංග්‍රීසි එපා වෙලා තමා යොන් සේනාංගෙට එන්නේ. අවුරුදු 11ක් තිස්සේ 12ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙනගෙන ඉස්කෝලෙන් ඉංග්‍රීසි භාෂාව එපා වෙලා තමා එන්නේ. එතකොට අපේ වගකීම තමා ඒක ඒ කෙනාට කැමැත්තක් ඇති වෙන විදිහට ඉංග්‍රීසි භාෂාව උගන්වන එක. ඔයාගේ රැකියාව මොකද? මම වෘත්තීය මාර්ග උපදේශක විදිහට වැඩ කරන්නේ. කෙනෙකුට පාර කියලා දෙන්න ඔයා කොයි විදිහට උත්සාහ කරන්නේ? ඔව් ඇත්තටම යොන් සේනාංගේ අධ්‍යාපනය හදාරන්නේ ගොඩක් තමයි ඉස්කෝලේ ඔ ලෙවල් ඒ ලෙවල් අසමත් වෙලා ඉන්නේ. ඒතර ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ අනාගතය ගැන කිසිම අයිඩියාවක් නැහැ. එතකොට ඒගොල්ලන්ගේ තියෙන දක්ෂතා හැකියාවන් වලට අනුව ඒවට ගැළපෙන විදිහට ඒගොල්ලන්ට ගැළපෙන වෘත්තීය පුහුණුවට යොමු කිරීම තමයි අපේ කාර්යභාරය වෙන්නේ. ඔයා කවුද? මං තරංග. මෙයා යා තියෙන ගබ්ඩා බාර කොරපොරේෂන් සේවය කරනවා. සාමාන්‍යයෙන් ඔයාටත් ලොකු කාර්යභාරයක් තියෙනවා මෙතන ඉන්න තරුණ පිරිසත් එක්ක රාජකාරී කරන්න. විනෝදාංශයක් විදිහට මොන වගේ දේවල්ද ඔයා කැමති? ඇත්තටම ඊට පස්සේ මං ළමයෙක් යවුනෙත් එක ක්‍රීඩා කරන්න තමයි ගොඩක් කැමති. ඔයා කවුද? මම ගාමිණි. ගාමිණි මේ රැකියාවට එන්නේ ඉස්සලා ගුරු වෘත්තියට එන්නේ ඉස්සලා මොන වගේ රැකියාවද කරේ? මම යුද හමුදාවේ අවුරුදු 22 සේවයක් කළා. යුද හමුදාවේ ජීවිතේදී කොහේ කොහේද ඇවිදලා තියෙන්නේ කැම්ප්ස් වශයෙන් මතක් කරෝ? ඇත්තම උතුරු නැගෙනහිර සෑම ප්‍රදේශයකම රාජකාරි කරලා තියෙනවා අවුරුදු 22 ඇතුළත. ඒ කාලය තුල වැඩ කරේ උතුරේ ප්‍රදේශයේ තමයි වැඩියෙන්ම වැඩ කරේ. ඔබ කවුද? මම ප්‍රියන්ත. ප්‍රියන්ත මේ ආයතනයේ මොන වගේ දේවල්ද ඔබ කරන්නේ? මම ශාරීරික අභ්‍යාස සහ සර්ව උපදේශක වශයෙන් කටයුතු කරනවා. සාමාන්‍යයෙන් PT පැත්තට කොච්චර උනන්දුවක් තියෙනවද මෙතන ඉන්න ළමයි? අතනම අතින් කියනවා නම් මේ කට්ටිය ඉස්කෝලේ පාසල් හැර ගියාට පස්සේ මෙතන PT කරනවා හරි කැමැත්තෙන් විනෝදෙන් ඒ කට්ටිය කරනවා. ඉනිය චම්මච්චම් இல்லை ඉනිය அடிමය எண்ணம் இல்லை நம் காலம் எங்கு மாறி போச்சு கண்ணீர் மிச்சம் இல்லையே காலம் மாறி போச்சு நம் கண்ணீர் மாறி போச்சு நாளை இந்த நாளை என்ற நம்பிக்கை உண்டாச்சு இனி அச்சமச்சம் இல்லை இனி அடிமை எண்ணம் இல்லை நம் காலம் எங்கு மாறி போச்சு கண்ணீர் மிச்சம் இல்லையே ලසන දෙමළ සින්දු කියන ආගේ නමක් පොඩක් කිව්ව උදේදර්ශනී උදේදර්ශනී කියවල් කොහෙද කහවත්ත තංගචි කියනවටද මං ආසු උදේ කියනවට whatever you like තංගචි better now වා කවුද සෙව්වන්දි සෙව්වන්දි අද දවසේ කොච්චර හොඳයිද ගොඩක් හොඳයි වා කවුද මම දුලානි දුලානි මෙතනින් ලැබිච්ච ලොකුම අත්දැකීම මොකද
හොඳ ජීවිතයක් ගත කරන්න හොඳ පුරවැසියෙක් වෙන්න ගොඩක් දේවල් දුන්නා මෙතනින්. වා කවුද? කාර්තිකා. කාර්තිකා ගෙවල් කොහෙද? විශාල. නිමාෂා කියනක බලන්න පවුල විස්තර පොඩ්ඩක් කිව්වොත්? මමයි අම්මයි තාත්තයි අයියයි. මේ පවුලට එකතු වෙලා කොච්චර කාලද? මම මාස 6ක් වෙනවා. මේ මාස 6 ජීවිතේ කොච්චර සුන්දර කාලයක් ඉදිරියට දවා දකින්න. ඇත්තටම කිව්වොත් ගොඩක් සුන්දරයි. මේ මාස 6 ඇතුළත මගේ ජීවිතේට මං ලබාගත්ත ගොඩක් දේවල් විනය නායකත්වය පෞරුෂ වර්ධනය මේ හැම දෙයක්ම මම ලබනවා. වාසනාවද විශ්වාස කරන්නේ? එහෙම නැත්නම් ඔයාගේ හැකියාවන්ද? දෙකම. මෙතනින් ඔයාලගේ හැකියාවන් උපමට්ටම් කරන්නේ මොනවද ඒ කරපු දේවල්? මෙතනින් අපේ තියෙන දක්ෂතාවයන් එලියට ගන්න මේ ගුරුවරු ගොඩක් මහන්සි වෙලා වැඩ කරා. අපිට ගොඩක් පිටුවහලක් වුණා මෙතනින් අපේ තියෙන හැකියාවන් එලියට අරගෙන සමාජයට වෙනලා ඉස්සරහට යන්න. 1 2 3 4 get on the dance floor 1 2 3 4 get on the dance floor දවස පුරාවටම අපි ඉන්නේ සහෝදරත්වයෙන් බැඳිච්ච පිරිසක් එක්ක. ඉතින් තවත් සහෝදරයෝ පිරිසක් අපිට හම්බුණා. මේ සහෝදර කට්ටියත් එක්ක ගොඩක් සතුටින් අපි කතා කරන්න සූදානම්. කැමති තැනක කොච්චර කාලයක් වෙනවද ආයතන එකතු වෙලා? දැනට මාසයක් විතර වෙනවා. මේ මාසේ කොයි විදිහටද ගෙවිලා ගියේ? ගොඩක් සතුටෙන් විනෝදෙන් ගෙවිලා ගියා. ඔයා කවුද? හර්ෂණී. හර්ෂණී හොඳ මේ ආලුව කවුද ඉන්නේ අද වෙනකොට හම්බෙච්ච? සංසර. ඉෂාර. ඔයා කවුද? මම සත්සරණී. කොහොම ජීවිතේ? හොඳයි ඉතින්. ඔයා හින්සක් කෙනෙක්ද? ඔව් මං හින්සක් කෙනෙක්. ඒ හින්දාද කියන්නේ හුස්මක් දොරෙන් කොහොම හරි ජීවත් වෙන්න කියලා? නෑ ඉතින්. ඇත්තටම හුස්මක් දොරෙන් ජීවත් වෙන්න පුළුවන්ද කෙනෙකුට? පුළුවන් ඉතින්. ඔයා කවුද? මම හංසනී. හංසනී කොයි ඉස්කෝලේ ගියේ? මම ගොඩකවල බිරාවල ජාතික පාසලේ. මෙතන යුනිට් එකක් ඉන්නවා. යුනිට් එක ගැන පොඩක් කිව්ව. අපේ යුනිට් එක ගොඩක් හොඳයි. ඔයා කොයි වගේ කෙනෙක්ද? ගොඩක් අහිංසක කෙනෙක්. ඔයා කවුද? මම පූර්ණික. කොහමද අද දවස? දවස හොඳයි. මොනවද ඉගෙන ගන්න ආස? සිංහල. ඔයාගේ නමත් කිව්ව? නිෂාදි. මේ හපැත්තේ කවුද ඉන්නේ? නිලෝක. ආදරයට කියන කතා බොළඳයිද? දන්නේ. එහෙම කතා කියනවද? කියනවා සමහර අය. මේ දේවල් ලෝකයේ ඇතුලේ තියෙනවද? තියෙන පුළුවන් නේ. ඔයාගේ ලෝකයේ ඇතුලේ ඒවයි කතන්දර තියෙනවද? තියෙනවා. මොනවද තියෙනවද ආදරයට කියන කතන්දර? එහෙම කියන්නේ. ඔයා කවුද? විශානිකා. මම දැක්ක පොතක් කියවනවා. මොකද්ද මේ පොත? සිංදුවත. සාමාන්‍යයෙන් ඔයාලට ඔයගේ පොත්පත් කියවන වෙලාවක් තියෙනවද? තියෙනවා. කොච්චර වෙලාවක් තියෙනවද පාඩම් වැඩවලට? පැය 3ක් 4ක්. මෙතනට ආවන් පස්සේ ගොඩක් අලුත් දේවල් ඉගෙන ගන්න හැකියාව තියෙනවා. මොනවද ඉගෙන ගන්න පුළුවන්? යාළුවෝ ගොඩක් එකතු වෙනවා. ක්‍රීඩා පැත්තෙන් එහෙම ගොඩක් දක්ෂතා දක්වන්න පුළුවන්. මොනවද ඔයාලට ලැබිලා තියෙන සහතික සම්මාන පොඩක් ඒ දේවල් ගැන කතා කරමු. සහතික ගොඩක් ලැබිලා තියෙනවා. පදක්කම් එහෙම තිබිලා තියෙනවා. ලස්සන හිනාවක් තියෙනවා. කවුද? කවින්ද. කවින්ද කොහමද අද දවස? අද දවස හොඳයි. මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක දවස ගෙවෙයිද? ඔයා කවුද? මදිෂී. මදිෂී අද දවසේ මොනවද ඔයාලගේ ප්ලෑන් පොඩක් කිව්ව? ඇත්තටම අද දවසේ අපි අද මේ ප්‍රෝග්‍රෑම් එක ලැස්තුණා. එනවා කියලා ඒකට ලැස්තුණා. ඉතින් ඒක සූදානම් කළා. ඉතින් අද දවස ගෙවෙනවා. ඔයා කවුද? ජිනානි. පෞලි කවුද ඉන්නේ? මායි අයියයි නංගි මල්ලි. ඔයාගේ නමත් කිව්ව? තක්ෂිලා. ඔයා කවුද? සඳනිකා. පෞලි කවුරු කවුද ඉන්නේ? මායි අමේ තාතේ අයියයි මල්ලි. ඔයාගේ නමත් කිව්ව? ඉරේෂිකා. සමහරවින් හීනයක් දකින්න කෙනෙක්ද? එහෙම නැත්නම් හීන නැතුව ජීවිතය ඔහේ ගෙනියන්න දෙන කෙනෙක්ද? හීනයක් දකින්න කෙනෙක්.
संगीत प्ले अजित कुमार අරවින්ද ඔයාගේ නම කිව්වොත් මම මගේ නම ප්‍රභු ප්‍රභු ගෙවල් කොහෙද කාවත මෙතන හොඳ යාළුවෝ සෙට් එකක් ඉන්නවා ඒ යාළුවෝ සෙට් එකේ හොඳම යාළුවා කවුද මම යාළ ළමෙක් හොඳ යාළුවෙක් කරගන්න එක දෙලයි ස්පිරි ළමෙක් හොඳ යාළුවෙක් කරගන්න එක ස්පිරි ළමෙක් ඇයි ගෑල් ළමෙක් හොඳ යාළුවෙක් කරගන්න බැයිද අමාරු මණ්ඩාර ඔයාට ලොකු කාර්යභාරයක් තියෙනවා මේ ටීම් එක ලීඩ් කරන්න කොච්චර කාලෙකින් ඉඳන් ලීඩර් විදිහට ඉන්නවද දවස් 5ක් තැන දැන් තියෙන්නේ ස්පිරි ළමයි ලීඩ් කරන එකද දෙලයි ගෑල් ළමයි ලීඩ් කරන එකද ගෑල් ළමයි ගෑල් ළමයි ඇයි ගෑල් ළමයි ලීඩ් කරන කෙච්චර ආස यूराला पवसन्ने मट आदरे नम मगे लोके अब वितरे माई सितने वानम ये सत्ते काई संदुरे मामिये ने ताकल ओबे माई मागे सिने ने दिन्ने काटत हीरु मल देते संगवा मलार देके नगिला मेतन මම සතුට වෙනවා ඉතින්. ඔයා කවුද? එරන්ද. ලක්ෂිත. දෙනෙත්. පසෙන්දු. පැතුම්. අපි ඉන්න තැන ගොඩක් ලස්සන පරිසරයක් තියෙනවා. කොහි කොහෙද ඇවිදලා තියෙන්නේ? අයියේ ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා තියෙන උඩ. ඇත්තටම ලස්සනයි. කියන්න ඕනි හොඳ පරිසරයක් තියෙනවා සුන්දරයි. කොහොමද මේ ආයතනයේ ජීවිතේ? හොඳයි. කොච්චර කාලයක් ඔයාලට එකට ඉන්න පුළුවන් කියලා හිතනවද? මාස 4ක් විතර. මේ මාස 4 කොයි විදිහටද plan කරලා තියෙන්නේ? එන අභියෝග වලට තාර්ථික මූණ දීලා හොඳ රැකියාව ගන්න බලපෑ වෙනවා. ඔය දෙන්න කවුද? මම නිෂා. ඔයා කවුද? සුදර්ශිනි. ඔයාගේ නමත් කිව්වොත්? අනුෂා. යාළුවෝ ගොඩක් ඉන්නවා. මම කැමති යාළුවෝ සෙට් එකේ නම් ටික පොඩ්ඩක් කියනවා. චන්දි, නිසංසලා, ලක්ෂිකා, ඩිස්නි, දිල්කි, අනුෂා. කොච්චර යාළුවෝ කට්ටියක් ඉන්නවද ඔයාට? ගොඩක් කට්ටිය ඉන්නවා. සාමාන්‍යයෙන් කැමති ගොඩක් කියලාට මොනවා ගැඳුම් පැළඳුම් අඳින්නද? ටිකක් මහතර පේන නැඳුම් අඳින්නද? එහෙම නැත්නම් කෙට්ටුවට පේන නැඳුම් අඳින්නද? කෙට්ටුවට. සාමාන්‍යයෙන් එහෙම අඳිනවා නම් වෙනම ස්ටයිල් එකක් තියෙනවා. කොයි වගේ ස්ටයිල් එකක්ද ඔයා අනුගමනය කරන්නේ? ට්‍රවුසර් එකයි ටී-ෂර්ට් එකයි. ඉස්කෝලේ කාලේ හිටපු හොඳ යාළුවෝ වගේද මෙතන ඉන්න කට්ටියත්? ඇත්තටම කොහොමද ජීවිතේ දැනෙන්නේ මෙතනට ආවම පස්සේ? සතුටු. සතියේ වැඩිපුර ආසම දවස කවද්ද? සිකුරාදා. ඇයි සිකුරාදාට ඉච්චර ආසම? ගෙදර යන්න දිනවනේ. සමනේ ගෙදර යන්න ගියාන් පස්සේ ගොඩක් කලාවට කැමති දෙයක් තියෙනවානේ ගෙදර අම්මට තාත්තට මොනවා හරි අරයි යන්න. එහෙම අරයි යන්න ආසයිද? ඔව්. මොනවද අම්මට තාත්තට අරයි යන්න? කේක්. කේක්. චොකලට් කේක්ද? බටර් කේක්ද? චොකලට් කේක්. මේ තු කමසින් කලි තී සරතන කේ තලි තී ਤੇ
लगे घोरी तेरे कानों का झुमका පුංචි බ්‍රේක් එකකට පස්සේ නැවතත් පන්ති කාමරයකට ගොඩ වෙන්න සූදානම් වෙලා තියෙනවා. මෙතන තාම පස්සේ විවිධ ක්‍රියාකාරකම් විතරන්නේ විවිධ දක්ෂතාවන් Tamanට මතු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ඇවිල්ලා ඉන්නේ බ්‍රාවෝ පන්ති කාමරයට. මෙතන මේ පන්ති කාමරේ ඉන්න පිරිසත් එක්ක අපි කතා කරන්න සූදානම්. මම කැමතියි ඔයගේ නම දැනගන්න. මම තක්ෂිලා. බ්‍රාවෝ කියන එකේ තේරුමක් ඇති. මොකද මේ ටීම් එකේ තේරුම නම? මේක එකමුතු කණ්ඩායමක්. අනිත් ඒ වගේ මේකත් සහයෝගයෙන් වැඩ කරගෙන යනවා. ඔයගේ පෞලි ඉස්සර පොඩ්ඩක් කිව්වොත් මට අම්මයි තාත්තයි අක්කයි අයියයි ඉන්නවා. ඔයා කවුද? දිනේෂා මදශානි. දිනේෂා කොහොමද ඔයා ජීවිතය ගැන හිණ දකින්නේ? ඉස්සරහට කරන්න ආස දේවල්? ඇත්තෙම කලා කටයුතු වලට තමයි වැඩියෙන් හිත තියෙන්නේ. ඒවා ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඔයා කවුද? දමයන්ති. දමයන්ති කියන්නක පාවුල ඉස්සර පොඩක්. අම්මයි තාත්තයි ඉන්නවා අක්කා ඉන්නවා අයියලා තුන්දෙනෙක් ඉන්නවා මල්ලි ඉන්නවා. ඔයා කවුද? මම අවන්තික. අවන්ති සමහරවල් ලියන කියන දේවල් වලටද ඔයා වැඩිපුර කැමැත්තක් දෙන්නේ? එහෙම නැත්නම් ක්‍රියාකාරකම් වලට? ලියන කියන එක. ආ කවුද? සුරංගනි. සුරංගේ පන්ති කාමරේ යාළුව කී දෙනෙක් විතර ඉන්නවද? 53ක් විතර ඉන්නවා. ලස්සන ගවමක් ඇඳන් ඉන්න ඔය දෙන්න කවුද? මම නදීකා. මේ මදු. මොකක්ද අද ඔය දෙන්න කරන් හිතන් ඉන්නේ? අපි dance එකක් කරන් ඉන්නේ. සමහරවල් ගෑල් ළමයි ලස්සන ගොඩක් කලට තදට මේකප් එක දැම්මොත්ද එහෙම නැත්නම් ලාවට මේකප් එක දැම්මොත්ද? මං කළු නිසා ලාවට දැම්මොත් හොඳයි. ඔය කළු බවේ නැතු වෙන සුදු වෙන්න කියලා කවුරු කෙනෙක් කියනවා. ඔය සුදු වෙන්න කැමතිද? තමන්ගේ උපතින්ම තියෙන ස්වභාවය හොඳයි. මම අහලා තියෙන දෙයක් තමයි ගෑල් ළමයි සුදු වෙන විවිධ දේවල් මූණේ ගන්නවා. මොනවාගේ දේවල්ද මූණේ ගන්නේ? මම නම් මුකුත් ගන්නෑ. කොහමද අද දවස? ගොඩක් හොඳයි. මේ පන්ති කාමරේට ඇවිල්ලා කොච්චර කාලද? දැන් ඇවිල්ලා සති දෙකක් විතර වගේ වෙනවා. සති දෙක ඇතුළතදී විවිධ දේවල් ඉගෙන ගන්න ඇති. මොනවද ඉගෙන ගත්ත දේවල්? යාළුවත් එක්ක හොඳට ඉන්න ඉගෙන ගත්තා. සාමාන්‍යයෙන් තරහ යන ඒවා වඩු කරගෙන ඉන්න ඉගෙන ගත්තා ඉතින්. තරහ ගිය වෙලාවට ඔයා මොනවද කරන්නේ? කරන් දේවල් හිතා ගන්න බෑ. සාමාන්‍යයෙන් තරහ ගියාම එහෙම නැත්නම් දුකක් දැනුණොත් මොන කාට හරි කියනවද? එහෙම නැත්නම් පොතක ලියනවද? පොතක ලියන්නෙත් නෑ කාටවත් කියන්නෙත් නෑ ඉතින්. වා කවුද? අවිෂ්කා. කෙනෙකුට තෑග්ගක් දෙනවා නම් මොනවාගේ තෑග්ගක් දුන්නොත් හොඳද? එයාට ගැළපෙන විදිහ හොඳ තෑග්ගක් දෙනවා. මේ ආයතනයේදී තවරල් ලොකු තෑග්ගක් හම්බෙනවා. මොකක්ද ඒ ලැබෙන තෑග්ග? ඇත්තටම හොඳට ඉන්න මේකෙන් ලැබෙනවා. වා කවුද? නිෂාදි. ඔයාගේ නමත් කිව්වොත්? නිමාෂා. නිමාෂා මෙතනින් එළියට යන කෙනෙක් කොයි වගේ සමාජයකටද යන්නේ? හිතහඳ සමාජයකට යයි කියලා හිතනවා. කවුද කිව්වේ ඔයාගේ කොණ්ඩෙ ওই විදිහට තිබ්බොතින් එහෙම නැත්නම් ওই විදිහට පීරුවොත් ලස්සනයි කියලා? කරක් කිව්වේ නෑ. ආඩම්බර රුව දැකලා සිත ආයෙත් නුමුතු වෙලා සංගවන්නට බෑ කිසිදා පුංචි පෙම්බන් කතා අපේම ලොවේදී අපි මුණ ගැසෙවි සිතමින් පෙම් කරලා ඔබ දුර ඇදේවි මං ඉකි බින්දීවි අපි ඈතයි සැමදා ආයෙත් හඬන්න කඳුලක් උනන්න ඇයි අපි මේ හමුවන්නේ හිමි නැති ඔයාව හිත යට තියාන දුක් විඳලයි හිත හැදුවේ ඔබ ඉනෙන්න බෙරජ දහානේ මන් තාමත් මගේ තනිනේ දුම්පත් කමට නැහිමි ප්‍රේමේ ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ කොහොමද මේ පන්ති කාමරේ දැන්ට නම් හොඳට කැරීගෙන යනවා කොහොමද ඉස්සරහට කරගෙන යන හිතන් ඉන්න දේවල් ගුරු බාතුන්ට සහයෝගයෙන් කටයුතු කරලා හොඳින් පන්ති කාමරයක් තියාගෙන හොඳට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා පවුල ඉස්සර පොඩක් කිව්ව පවුලේ මායි අයියලා දෙන්නයි අම්මයි තාත්තා ඉන්නවා වා කවුද එච්.එම්. දම්මිකසන්ත කොහොමද ජීවිතේ ජීවිතේ තින් සතුටින් ඉන්නවා ඔයාගේ නමත් කිව්වොත් අමිල වා කවුද ප්‍රදීප් මෙහා පැත්තේ කවුද ඉන්නේ ප්‍රදීප් ඔයාගේ නමත් ප්‍රදීප්ද ඔව් පීරියඩ් කීයක් විතර තියෙනවද ඔයාලට 8ක් විතර තියෙනවා පන්ති කාමරේ ජීවිතේ කොහොමද ඇත්තම පන්ති කාමරේ ජීවිතේ කිව්වොත් ඇත්තම හොඳයි සර්ලත් හොඳයි මේ ස්කෝලෙන් පස්සේ මේ වගේ තැනකට එන්න ලැබීම ගැන මොකද හිතන්නේ ඇත්තම ගොඩක් සතුටුයි මේ මොකද කිව්වොත් මේ මේ වගේ නිෂ්කලංක පරිසරයක යාළුවෙක් එක්ක ජීවත් ඉන්න ඉගෙනීම කටයුතු
ගන්න හරි අස. පන්ති කාමරේදී මොනවා ක්‍රියාකාරකම්ද තියෙන්නේ? නැත්නම් එක එක ගේම් තියෙනවා. ඒ වගේ ගේම් තින් කරන්නේ මේකටම ඉන්නවා. මෙතන ඉන්නේ වැඩිපුර කටකාර ගෑල් ළමයිද? එහෙම නැත්නම් දඟකාර පිරි ළමයිද? කටකාර ගෑල් ළමයි නේ දඟවාර පිරි ළමයි තමයි ඉන්නේ. ඔත් ඒ අතරින් කොයි වයි කෙනෙක්ද? මම අතින් එච්චර දඟකාර නේ. ඔයා කවුද? රස්මික. ඔයාගේ නමත් කිව්වොත්? මදුමා. මෙතනට ආව පස්සේ අලුතෙන් ඉගෙනගත්ත දේවල් මොනවද? පුල්තිය මාර්ග ප්‍රදේශයේ විනය පුරුෂ සංවර්ධන. ඔයා කවුද? මම ලක්මිනි. ලක්මිනි යාළුවෝ කට්ටියක් කියන පොඩ නම් ටික මතක් කරොත්. මෙයා උදාරි. නම් මිරංගේ හර්ෂණී. කඩේ අලුතින් ආපු කට්ටිය. කොහොමද මේ දවස් ටිකේ ගෙවිච්ච ජීවිතේ? ගොඩක් සතුටින් ජීවත් හිටියා. ඉස්කෝලේට පස්සේ මෙතනට ආව පස්සේ කොහොම වෙනසක්ද දැනෙන්නේ? ඉස්කෝලේ හිටපු යාළුවන්ට වඩා ගොඩක් යාළුවෝ ඉන්නා මෙතන. අද ආපු කෙනෙක්ව ඔයාලා කොහොමද පිළිගන්නේ? ගොඩක් සුහඳයි තින් පිළිගන්නවා. උදේට නැගිට ගාම කාගේ රූපයක් දකින්න දාස? මගේ රූපේ. මගේ රූපේ. මගේ රූපේ වාම කොහොමද දකින්නේ? කන්නඩි. කන්නඩි. සාමාන්‍යයෙන් එක එක විලාසිතා කරන්න ආස ඇතිනේ. මොන වගේ විලාසිතා කරන්නද ආස? එහෙම කියලා නේද ලස්සර වෙන්න ආසයි. කන්නඩියක් ඉස්සර සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් හැඩ බලනවද? පැය භාගයක් විතර. සාමාන්‍යයෙන් පැය භාගෙදි කොයි විදිහට කොණ්ඩේ කොණ්ඩේට කොච්චර වෙලාවක් වෙන් කරලා තියෙනවද? එහෙම නෑ ඉතින් ටිකක් කරලා තින්නවා. මුණට කොච්චර වෙලාවක් වෙන් කරනවද හැඩ බලන්න? එහෙම නෑ ඉතින්. වාකවුද? හර්ෂණී. හර්ෂණී ගෙවල් කොහෙද? දක්වානේ. ගෙදරින් ඉඳන් දෙන්න හිතන් ඉන්නේ. එහෙම නැත්නම් මෙහෙ බෝඩ් එකේ නැද කැමතිද? බෝඩ්ලා ඉන්න. කොහොමද ඒ ජීවිතය ගැන හිතන්නේ? හොඳ වෙයි කියලා හිතන. බයක් එහෙම නැද්ද? ටිකක් තියෙනවා. කවුද ඉන්න හොඳම යාළුවෝ? තාම හොඳම කෙනෙක් කියලා නෑ. සෝදුම් කරුල් විනය ජීවිතයට සෞභාග්‍ය උදා කරයි. ඒ විදිහට ජීවිතයට සෞභාග්‍ය උදා කරගත්ත පිරිසක් එක්ක ඒ තරුණ පිරිසගේ සතුටත් එක්ක අපි එකතු වුණා. හෙට දවසේදීත් අපි ඔබ ළඟට එන්න සූදානම්. ඔබේ දක්ෂතාවන්, ඔබේ හැකියාවන් මේ හැම දෙයක්ම ලංකා පුරා ඉන්න හැම දෙනාමත් එක්ක බෙදාගන්න. අපිට පුළුවන් අපිට කතා කරන්න. 0777-506-605 0114-799-700 මේ දුරකථන අංක දෙකටම ඔබට කතා කිරීමේ හැකියාවක් තියෙනවා. අපි අලුත් දවසක හම්බෙමු. ගිල්ලන ඔබට සුබ දවසක්.